්‍රද්ධා සම්පන්න කාරුණික පන්නතුනි හැම කෙනෙක්ම අද දව භාවනා වැඩ සටහන සමඟ එකතුවන මොහොත භාවනා වැඩ සටහන ඔස්සේ අද දවසදී අපි මෛත්‍රී භාවනාව පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ මෛත්‍රී භාවනාව හැමකාලිකතම ආශ්‍ය මේ කාලෙදදිතාම වැදගත්තන උතුම් භාවනාවක් දවේශය කියල කියන්නේ තරහාව කියලක කියන්නේ අමනාපය කියලක කියන්නේ මේ සෑම දෙයක්ම පුද්ගල සන්තානය දවන අහිත පිණිස දුක පිණිස පවත්තා ධර්මයක් පුුද්හෝ කුත්තන් නජානාති පුද්හෝ කුත්තං නපස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිපුුණ තැනැත්තා කිසිවක් දැනගන්නට සමර්ථ වෙන්න නැහැ ඔහුට සිවක් දැනගන්නට බැහැ කිපුුණ තැනැත්තාක් කිසිවක්ම දකි නිෙත්න. ත ගිලිලා ඉන්න මනුස්සේ තරහෙෙන් යුක්තව දැඩිව තරහැෙන් වෙලිලා ඉන්න මනුස්සේ. කිසිම දෙයක් පිළිබඳව හරියට විිනිශ්චය කරගන්නට හරියට දැනගන්නට පුළුවන්කමක් ලබන්නේ නැහැ. මොහ දේ පුද්ගල ඒ වෙලාේද තරහෙන් ආවරණය වෙලා එන්න තරහෙෙන් වැහිලා ඉන්නේ. හොඳ නරක මොනාද කෙල හිට. ඔයා ගන්නට බෑ ඒ දෙ කලයිම් පසුව කීවායින් පසුව තමන්ට කුමක් දෙවන්නේ අනන්ටකුමක් ද වන්නේ කියෙන එක පිළිබඳව දැකීමක් ඇත්ත නැහැ අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දවේශයහි තරහැවේ ආදීනව දැක්ක නිසාම එයින් අත්මිදීම පිළිබඳව අපට දේශනා කලා ක්‍රමෝපායන් අනුගමනය කිරීමට. එවගේ භාවනාවක් ලෙස ගත්තහම චිත්ත සමත්ය උදාකරගන්නටත් පුළුවන් උත්තරී තර භාවනාවක් එක කියන්නේ ප්‍රචාර අරපනාමා සමාධීන්ට පත්වන්නට පුළුවන් උතුම් භාවනාවක් ලෙසත් අපට මෛත්‍රී භාවනාවක් හදුනාගන්නට පුළුවන්කම තිබෙනවා.ඒවගේම මෛත්‍රිය කියලා කියන්නේ බ්‍රහ්ම විහරණ භාවනාවක් බ්‍රහ්ම විහරණ භාවනාවක් සතර බ්‍රහම විහරණයන් අතර තියෙන එකක් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියල කියන මේ සතර බ්‍රහ්ම විහරණයන්ගේ පළවෙනියකෙන මෛත්‍රිය මෛත්‍රයේ ඉතාමත් සොවිශේෂී දෙයක් මෛත්‍රය කියනදේ ජීවිතයට පුරුදු පුහුණු කළගත යුතු දෙයක් එතකට යම් කිසි ආකාරයකින් අපේ සිතේ යම් මෙත්තාවක් පවතිනවානම් මෙත්තාවක් පවතිනවානම්. මෙන මෛත්‍රය කියනදේ අපට සැනසීම පිණස සිතෙහි නිවීම පිණිස හේතුවන දෙයක්. එතකොට මෛත්‍රය කර අපේ සිත නගන්නට නම් පළමුුව දතයුතු දේ තමයි දවේශයෙහි ආදීනවයත් මෛත්‍රය හිතිබෙන ආනිසංසයත්. යම් කිසිදේක ආදීනව දකින්න ැතිවුුණොත් එක ගැටලුවක් නොදකිනවනම් එහි ප්‍රශ්නයක් තේරුම් නොගන්නකොට අපි ඒ ඇසුරු කරනවා එක පිළිබඳව අපි ලඩ සිටිනවා මනසේක තමයි මනසි ස්භාවයි යම් තැන ආශ්වාදයක් යම්තනක යහපත්්‍යයාන හැඟීමක් අපිට නැතිනම් ය ලබාගෙනීම සඳහා උත්සාාවත්වීමක් අපි සිද්ධ කරන්න නැහැ අන්න එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේශයහි ආදීනවේ තේරුම්ගන්න ටෝන මෛත්‍රී භාවනාවට ප්‍රථමයෙන් අපි තේරුම් ගන්නටවශ්‍යය යහි ආනි සංන්සේ පිළිබඳව කියලා එදොට දවේශය හිතයෙන ආදීනවේ තේරුම් අරගෙන තියන්න ඕනේ මෛත්‍රී හිතයෙන වටිනාකම අනි සංසසාගත ස්භාවය පිළිබඳව තේරුන් අරගෙන තිෙන්නට ඕනෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුට්හෝකෝ දෝසයන අභිභූතෝ පානම්පි හන්තියාදී ලෙස මේ දවේශයෙන් දවිිෂ්ඨ වුණහම එකන්නේ දේශයෙන් යුක්තව කිපුනට පස්සේ. ඒ පුද්ගලයා දේශ අභිභූත වනාට පස්සේ යහපත යහපත දකිින් නැහැ පානම් පිහන්ති අනුන්ගේ ප්‍රාණය පවා නසන්නට පෙළඹෙනවා එක තමයි දවේශය හිතෙන ස්භාවේ. එනිසා සූත්‍රාණුසාරයෙන් දවේශයහි තිබෙන ආදීනවය පිළිබඳව නුවනැත්ත සත්පුරුෂය පළමුුව වෙනහි කළ යුතු වෙනවා. බොහෝ වෙලාවට අපි තරහව පිිබඳව දවේශය පිළිබඳව හඳුනාගන්නට ඇතැවිට දක්ෂ වෙන්නේ නැහැ. දවේශය කියනද ඇැතිවන්නේ අ පටිග නිමිත්තත් එක්ක. එකන ගැටීම් සහිත මනසක් එක්ක. කාලයක් තිස්සේ යම් කිසි දෙයක් පිළිබඳව අපිට රුස්නාමක් නැතිව නුරස්නා කමක් තියෙනවනං. අේ පොඩක් අප ඒකත් එකක් ගැටන හැමවෙලා රකදම දකින්න කැමතිනේ ද යහන්න කැමතිනේ. තුට යම් මේ දේවල් ගොඩක් එක තු වෙලාක අයෝනිසෝ මනසිකාරය කිරීම තුළ යම් අවස්ථාවක මේක පුපුරායනවා. හරියට සැරව පිරමීම් පැවැති තුවාලයක් යම්මොහොත්තක ඒ තුවාලයෙන් සැරව එලියට නික්මෙනව වගේ මේ මනසේ ස්භාවේ තමයි අර නුරස්්නාකම ටික ික ඩිවෙල එක දේශයක් ලෙස තරහවක් ලෙස එක එළියට නික්මෙනවා. එහි ස්භාවේ කායිකසාහ වාජසික ක්‍රියාකාරකම් වලින් එක එළියට නික්මීම තමයි සිදරෙන්නේ. දුට මෙන්න මේ විදිහට තරහා විදිහට අපිට එන දේම අන්‍ය අර්ථවත්විදියට අපේ ජීවිතය තුළ තිබෙනවා. අන්‍ය අර්ථවත්විදියට වංචක ආකාරයට චිත්ත පක්ලේෂ විදියට අපේ චිත්ත සන්තානය තුළ මේ තරහම එක විදිහයට ඇති ඇති වෙනවා එවගේම පවතිනවා. එක තරහව දක්වා මොහුකුරන්නට ඒ හේතුවක් බවටත් පත්තිනවා. සමහර්වෙලාව අපි කියන මටහරි දුකයි කියලා අපි දුක කියනදේ ගන්නේ ඉතාම හොඳ චේතනාව කැටේට කගෙනකුට දුකක් දැනවා දුකින් ඉන්න හොඳ චේතනාවක්කිවේ දුක කියන දේ නරක දෙයක් තමයි එතකොටට දුක කියනදේ නරක දෙයක් වුණාට ඒ දුක අනුව ගිහිල්ල කල්පනා කරන දේ තමයි ඒ දුක යහපත් තරා යහපත් වනනාට මිනිස්සීතනවා කෙනෙකුට දුක හිතෙනවා කියනෙ එක හොඳ යා දුකින් හිටිය රහ එනෙම. දුක සහ තරහතර වෙනසක් හඳුනාාගන්නවා. දුක කියන්නේ වේදනාත්මකව තමන් ඇතිකරගත්ත වේදනාත්මකව තිබෙන නමුත් දවේශයහිම තිබෙන අන්‍යාර්ථය දුකයි කිය කියන තැන ද අපිට තියන එතනටිගනිස්්‍රරිත හැඟිීමමක් අපි අපි කැමති විදිහට අපිට අශ්‍ය විදිහට යම් කිසි දෙයක් සිදු නොවනුකල්හි ඒ සිදු නොවනා වූ තැනක තමයි අපිට මේ දුක කියන දේ උපදන්නේ එකැ එතන තියෙන පටිගයහිම එතන තියන දවේශයහිම තිබෙන තවත් එක අන්‍යර්ථයක් තවත් එක සභාරයඒවගේම ඇතැම් අවස්ථාවකද යහපතක් විදිහට අපිට දේශයලියටනු. යහප තක් විදිහටම මෙහෙම කිරීම මේ අයට යහප තක් සමහරලාට යහප තක් විදිහට ගැන රැග දෙමවපියෝ දරුවන්ට දඩුවන් කරනවා. ඒ දඩුවන් කරන කොට අ ඒ ඇතුළේ එක පැත්තකින් යම්මටම කරුණාවක් කියන දේ ගෑවිලා තිීරන්න ොලන් හැබැ වැඩිපුරතිීන දේශයතම පටිගේ කියන. අරක එක සිතකොක්කොම තියරණෙම මිස්්‍රවූ හදන්න ඕන කියන සිටවිලි වෙනම ඇතිවෙන්න පුළුව. හැබැයි වැඩිපුර සිිත්ත සන්තාානය තුළ ඒ වෙලාවෙදී තව කෙනෙක් කරිදවන්න ඒ කෙනෙකුට හිංසා කරන්න තව කෙනෙකුට පීඩා කරන්න. එබඳ වූ සිතුවිලි තමයි ඒ සන්තානය තුළ හටගන්න. ඒකට කියන්නේ වේශය කියලමිසක්ක. ඒකට කියල කියන්නේ කරුණාව කියලා එෙමෙනමේ අන්න ඒ විදිට ඇතැම් වෙලාවකට කරුණාව විදිහටත් ඒ වේශයෙන් වුණත්. දේශේම අන්‍යාර්ථයකින් පවැෙනී සිටින්නට පුළුවන්කම තියෙනවා එවගේම මේ අදදවසිද අපි සමස්ජයක් විදිහත දකිනෝ අපි සමාජතය අපහප තක් කරන්න ටඕන කියෙන තැනකින් තරහාවව කියනද මිනිස්සුන්ගේ හිත් අරූඩ කරගෙන සිත්තල ේද ආකාරය මෙන්න මේ විදිහෙට ගත්තහමත් ඒ දවේශයමඒට හේතු හදාගනිමින් මිනිස්සු එක සාධහරණය කරණය කරන ට අර මුලිින්ම අපි කතා කලා දවේශයෙහි ආදීනවේ දකිින් නැතිවෙන තාක් දවේශයේ ප්‍රහණය කරන්නට මිනිසුන් අවශ්නය කල එක තරහව කියනදේ ආදීනව සහිත දෙයක් කියලා තේරුම් නොගන්නතාක් මිනිස්සුවේ තරහාව දුරකරගන්නට ඕන කියලා කල්පනා කරන්නේ නැහැනි සත්තම එක ආදීනම තේරුම් ගතයුත්ත. එතකොට තරහව ආදීනව කියනද තේරුම් ගන්නාතා ට යටපත් කිරීම සඳහා වෑයම්කිරීම සඳහා මෛත්‍රිය වශයෙන් හි තැබීම සඳහා ුවමනාවක්න්නේනෑ. නදැන් එකක වේශයෙන්ේ සිතපුරා පිරෙන අපේ සිත ආක්‍රමණය කරනු ලබන තරහව දුරුකරගන්නට ඕන නම් අපි කළයුත්ම කකාද. අපි කළයුතුවන්නේ සිතෙහි පවත්නා දවේශය නිසා පැමිණන්නට පුළුවන් හානිය පිළිබඳව කල්පනා කරල බලන එක එටුවට අපේ හිතේ තරහා අපි වැඩිදියුණු කිරීම නිසා අපේ සිතේ තරහාව නඩත්තු කිරීම නිසා අපට පැමිණෙන්න්නට පුළුවන් හානියමකක්ද ඒ පැමිණෙන්න්නට පුළුවන් හානිය තමයි තමා දුකසේවාසය කිරම් ටම තමා දුකසේ වාසය කිරීම පීඩාවි ඇතැම් වෙලාවට පිච්චෙමින් තරහ දේශයෙන් දවමින් ඉන්නකන එක ලේසි පහසු දෙයක් නමින් ඒවගේම ඒකෙන කවදාවත් යහපත් වූ නින්දක් දත් ලබන්නෙත් නෑ ඒවගේ යහපත් අවදිවීමක් ලබන්නෙත් නෑ ඇය තරහින් දවෙන ගේ කෙනෙක් මුහුණට හමුවුණක් ප්‍රේශීලී පුද්ගලයෙක් බවට පත්තන්න හැ සමාජයේ විසින් මොහුව අප්‍රිය කරන අප්‍රේශීලී ගුණාංග්‍යන්තම යොහු කරෙන් දිස්වෙන්නේ. එතකොටට සත්පුරුෂ සමාගමය ඔහුට ලැබෙන්න්නේ නැහැ සත්පුරුෂ සමාගමයේ ොවන් ප්‍රතික්ෂේප වෙනවා. එවගේම යම්කිසි තැන්වලද්දි තරහ නිසාම ඒෙනතින් කෙරන කටයුතු යහපත් කටයුතු බවට පත්ති න්නේහැ සමහර වෙලාවට ඒ චරිත තුලින් විදහා දැක්වෙන බොහෝ ගුණාංගයන් නිසා මිනිස්සුන්ට චරිත ත්‍රතික්ෂේප කරන්නට සිද්ධ වෙනවා. ඒ දවේශයෙහි තිබෙන සභාවේ දේශයහි තිබෙන ලක්ෂණය නිසා. ඒවගේම ලෝකෙ ගොඩක් වෙලාවට අරාපි මුලින් කිව්ව වගේම දේශයෙන් අභිභූතෝ වනහම මිනිස්සු කරන කියන දේ දන්න නෑනි නුසුදුසු වචන කතා කරනවා නුසුදුසු දේවල් කරනවා ඒදවල් කිව්වහම ඒදේවල් කළහම ඒදේවල් පිළිබඳව නැවත නැවත මිනිස්සුන්ගේ සන්තාානයේ තුළ පසු තැවීමත් තියෙනවා අපරාධි මමයි ඒ විදිහට හැසිරුුණේ අපරාධි ම ඒ විදිහට ඒදේකළේ කියලා එතකට ගොඩක් වෙලාවට අපි බන්ධනාගාරාදධිය පිළිබඳ පරීක්ෂා කලොත් බොහෝ අය ඒ තැංවල සිටින බොහෝ දෙනෙක් ඉන්නවා තරහාව නිසා අමනාපේ නිසා වැරදි කරපු අය ඒ පසුව පසුතැවෙනවා තමන් ඒ අවස්ථාවද තරහා නිසා අමනාපකම් නිසා තමන් ඒ තත්ත්වයට පත්වීම පිළිබඳරු. එතුට ඒ ඒ තරහ අපිට මේ ලබන්නට තියන ආදී නොවේ.ඒවගේම දවේශයකින් කවදාව සුගතියක් ලැබෙන්නේ නැහැ දුර්ගතියක් තමයි ලබෙන්නේ.ඒවගේම තමයි දවේශයෙන් යුක්ත මනුස්සයෙකුට කවදාවත් යහපත්වන යහපත් ප්‍රතිපාකයක්න් එමගින් ලැබේ නොහැකි දවේශය කියල කියන්නේ අකුසල ධර්මයක්ඒවගේම තරහාව කියල කියන්නේ ප්‍රසාධරූප උපදවන්නට සමර්ථ වන සිත් නෙමයි එතකොටට ඒ ප්‍රසාදරූප උපදින්නේ නැතිවෙනකොට අප්‍රසාධ ජනක සිතුවෙලි සන්තානය තුළ නැවත නැවත ජනනය කරනකොට ඒ පුද්ගලයාගේ මුහුණ පවා අප්‍රසන්න මුහුණක් බවට පත්වෙනවා දැන් මෛත්‍රී හිතතිය අනිස ගැන පිසරහට කතා කරමු ත්‍රී තිබෙන ආනිසංසයක් හැටියට කියඇනමකද මොකන්න වෝ විපසීරති කියලා ශරීරවර්ණය ප්‍රභාශර පැදිෙන මට්ටමකට පත්වෙන මොහන්න වෝ පසීදති. ඒ මෛත්‍රීතිබ ආනිසංය එ දවේශය හිතිබෙන දීනවයක් විය යුත්තමකද. දවේශය හිතිබෙන ආදීනවයක් තමයි මොකවරණය දුර්වර්ණ ස භහාවයට පත්තිීම මූුණයහපත් නත් නදැ බලන්න වුව කෙනෙකුට තරහ ිහිල්ල ඉන්න වෙලාවකඒ පුද්ගලයාගේ මන බලන්න පුළුවන්ද කිය. පුද්ගලයාගේ මූනව හරයට බලන්න පුලුවන්කමක් ඇතිනෑ එක අප්‍රසන්නයි එක එක දකින්න දකින්න කැමතිනෑ කෙනෙක් තව කෙනෙකුගේ තරහ මුණක් දකින්න කැමතිනේ. එතකට යටත් පිරිසෙන් තමන්ගේ ශරීරයට පවා මේ දවේශය බලපෑම් කරනවා. නිතර නිතර තරහා ඇතිවෙන මිනිසුන්ට ඇතිවෙන රෝග ප්‍රමාණය ගත් හම එක සම්භාවිතාවක් විටට බොහොම ඉහල මට්ටමක තියනවා. තොට කායික පැවැත්මට පවා ඒ එෙහි හටගනු ලබන තරහාාව ප්‍රධාන හේතුවක් බවට පත්වෙනවා. එවගේම දවේශය කියනද සසරට බලපාන ප්‍රධාන ධර්මයක් බලන්නක දේවදත්තහා මුදුරු මොන්න තරං ප්‍රමාණයක් තරහාව නිසා විනාසේ උරුම කරගත්තද කියලා ජීවිත ප්‍රමාණයක අපිට දකින්න පුළුවන්කම තිේෙනනනි ජාතික පාලි අරගෙන බලන කොට බොහෝ ආත්මුභාවයන්න ලද දවදත්තහාමුදුරූ ඒ සිද්ධ වෙච්චි තත්ත්වයන් පත්වන තත්ත්වයන්වේශය නිසානි රන්ථටියක් සම්බන්ධයය තිකරගත්ව බැඳගත්ත වෛරය මොන තැන දක්වා අවද එක බුද්ධත්වයට පත්වෙන ආත්ම භාවයහි බුදුරජාණන් වහන්සේ පිළිබඳව වරදවා පිළි පැදලා භාග්‍යතුන් වහන්සේව මරන්නට උත්සහවත්වන්නට තරම් එදවේශය කියන දේ බලවත්වුණ පිතුන අපි තමන්ගේ හිත පැත්තටත් අද හැරිල බලන්නට ඕනේ මගේ හිතේතියෙන්නෙත් එබඳු ව තරහවනේද. මගේ හිතේතියන්නේ දවේශයනේද. මගේ හිතේතියෙ නෙත් අමනාපේනේද. මගේ හිතේ තියන දේත් ඒ විදිහටම දුරු කළ යුතු දෙයක් නේද. එහම නැත්හ මාත් හට දවස්වයන කොට තවත් දේවදත් හමදුරු කෙනෙක්වෙන්න පුළුවන්. ඒකඒ මේජී නොව ු හැ ජීවිත ඇතිරගත් දැඩ රක් ේතුේ. ඒක අනාගතයේ අපිට පීඩා පිණස පවතින තැනකට අපිිය යන්න පුළුවන් කමතියනවා සමහරට අපි ජීවිතයේ මොනතරම් කුසලයන් කළත් ඒ කරන කුසලයකින් පවා ප්‍රයෝජනයක් නොවන්නට එකඇන ඒ කුසලය අනාගතය විපාක පිණිස පවතිීවි හැබැ අපිට ඒ අර්ථය සිද්ධ කරන්නට තරම් වැ නොවැදගත් දෙයක් කුසලයට ලබාදන්නට පවා තරහට පුළුවන් කමතියනවා අ නිසා තමයි අපි තරහාව දු කළ ුතු වෙන්නේ ුද්ධී සත්පුරුෂය නිසා තමයි තරහාව අමනාපය කියනද ප්‍රහණය කරන්නට නොයෙක්වර අපි ටුපදෙස් දුන්නේ. එනිසා තරහාාව දවේශය දු මේ මොන වචනෝලින් අපි කතා කළත් පටිගය අමනාපය කියලා මෙ මේ තත්ත්වය මේ ස්වභභාවය යට යටපත් කරන්නට නම් සිත වැඩියයුත්තේ මෛත්‍රීමාවතක ෛත්‍රියය තුළ තමයි සිත හික්ම විය යුත්තේ. මෛත්‍රියය තුළින් කෙනෙකුගේ ජීවිතයට මහා ආනිසංස රාශියයක්ක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. මෛත්‍රී තුළින් ආනිසංස රාශ්‍යියයක් ලබන්නට පුළුවන්කමතියෙනයක මෙලෝ වසයනුත් පරලෝ වසයනුත් බොහෝ ආනිසංස ලබන්නට පුළුවන්කමතියෙනු දෙයක් තමයි මෛත්‍රී කියල කියන්න. විශේෂයෙන්ම අපිට දකින්නට පුළුවන්කමක් තියෙන සූත්‍ර දේශනාවක් මෙතානිසංස සූත්‍රයේ ඒෙම දැක්වෙනවා නිංස ධර්මයන් පිළිබඳ මේ මෛත්‍රීභාවනාවදී උුණුකරන කෙනාට යායට සුකං සුපති, සුකම් පටිබුද්ධති. එටකොට ඒෙනාට හොඳින් සුවසේ නින්දයාන ගොඩක් අයිනො සුවසේ නින්දයා නැතියි එතකොට සුවසේ නිින්ද නොයාමට හෙත්වොත්තමයි සිතෙහිතෙන කළබලකාරී බව සිතෙහි අමනාපේ සිතෙහි තිබෙන දුක. මේයා අදී සිත්තු විලි තමයි කෙනෙකුගේ නින්ද නැති කරන්නට හේතුවක් බවට පත්වෙන්නේ මේ තත්ත්වය මගහරවන්නට පුළුවන් කම තියෙනවා නිවැරදිවෝ මෛත්‍රී භාවනාව දීනු කරන කෙනෙකුට සුකං සුපති සුකම් පටිභුද්ජති එකන්නේ ස අවදිවීමක් ලබන්නට පුළුවන් කමතිබෙනවා මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට. න පාපකං සුපිනං පස්සති එවගේ මේ නිදාගන්නා කාලය අතර තුළ ඔහුට පාපී වූ සිහිනයන් ඇවිල්ල ඔහුව බය කරන්නේ නැහැ පාපකං සුපිනම් පස්සති ඒ පාපී සිහිනයක්න් පේන්නේ නැහැ.ඒවගේ මනුස්සානම් පියෝහෝති මනුස්සයින්ට ප්‍රිය පුද්ගලයක් බවට පත්වනවා. මනුෂේන්ට ප්‍රිය පුද්ගලෙක් අනනිත් අයට ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත්වන ද සමාජය තුළ ඩක් කලාට අපි දකිනො සමහරු ඉතාම ප්‍රියමනාප ස්වභාවවි ත්යි ඒ. ජීවිත හෝ සසස්රදි හෝ මෛත්‍රයේ වඩා ප්‍රගුණකරපපු අයගේ සභාවය බොහෝදිනාට ප්‍රිය පුද්ගලෙක් බවට පත්තෙරම්. ඒ ප්‍රියභභාවය සහ අ ලස්සන සහ ඒදේවල්ලෙක් ඇතිවෙන බැඳීම ගැ දෙකක් එක වෙන් කරගන්නට න් ප්‍රියභාවය කියන එක එක බොහොම හිතයිශී බවක් දැනය පුද්ගලෙක් ඇතැම් පුදගරයෙන් පිළිබඳු. අ මනුස්සා නම් පියෝහෝති. අමනුස්සා නම්පියෝ හෝතති අනි තිරි සංගත සතුන්ට වෙන්නට පුළුවන් පසේ නොයි මනුෂ්‍යයන් පවා ප්‍රියමනනාපවුන් කරදර නොකරන පීඩා නොකරන පුද්ගලයෙක් බවටඒ පුද්ගලය පත්තනවා. දේවතා රක්खाන්ති ඒ පුද්ගලාව දෙවියන් පවා ආරක්ෂා කරනවා දෙවියන් පවා ඒ පුද්ගලාව මේ ආපදාවක් වෙනකොට රැකල තමනෝ. නාස්ස අග්‍යවා විසංවා සත්හංවා කමති වසවිස අනිකොත් සත්වවදුරුවලට හෝ පීඩාවට පත්කරන්නට පුළුවන් කමක් ඇත්ත නැ හැ නස්ස අග්‍යිවා විසංවා සත්තංවා කමති එසොට මේ ගින්නෙන් ඔහෝ පීඩාවට පත් කරන්නේ වසවිසෙන් පිීඩාවට පත්කරන්න නැ. ඊට පස්සේ සතුන්ගෙන් ඔහු පිීඩාවට පත්වන්නන්නේ නැහැ. මේ මෛත්‍රියහි තිබෙන ආනි සංසයන් දිිත්ත දම වේදනීෝ ලබන්නට පුළුවන් ආනි සංසයන් මෛත්‍රිය ප්‍රගුණ කරපු ඉතාමත් බලසම්පන්න ලෙස මෛත්‍රය දියුණකරපු පුද්ගලයෙකුටත්ගේ. කයකට පීඩා කරන්න ඇැම්ට කටුවක්වත් නැබන්න ති්‍යවස්ථා තිබෙන කටුවක්වත් නැවෙන්න ති්‍යවස්ථා. ඒ මෛත්‍රය තුළ තිබෙන වටිනාම ගුණංගය එක මේ දිිට්ටදම්ම වේදනී යව බුක්තිවිඳෙන බොහෝ පිරිසක් අපි දන්නවා මෛත්‍රයේ හිතිබෙන ආනිශංස නිසා සතුන්ගෙන් එවගේ නොයෙක් වුවදුරුවලින් ආරක්ෂා වෙන ආරක්ෂා වන සහ එබඳු රැකවරණයක් ලබ පිරිස. ි්ත දම්මවේදනව ලබන්න ළුවන් කමක්තිබෙන දේවා නාසාග්‍යවා විසංවා සත්තංවා කමතු තුවටන් චිත්තන් සමාධියති මේ එකග කරගන්නට අපහසුවන හිත සමාධිමත් කරගන්නට පුළුවන් කමතිබෙනවා මෛත්‍රයතුළල ඒවගේම මොಖවන්නෝ විප්පසීදති මොකවන්නෝ විප්පසීදති ශරීරවර්ණය ප්‍රසාද වත් ව ුවක් බවට පත් නම් ශරීරවර්ණ ප්‍රසාධ වත් වූුවක් බවට පත්තිෙන එකනේ පුද්ගලයා බොහොම සැහැල්ලුවෙන් ජීවත්වෙන නිවීමෙන් ජීවත්වෙන කෙනෙක් නිසාමයාගේ කයත් නෙවෙලා බොහොම සැහැල්ලු පියකරු පෙනුමක් පවා හොට ලබා දෙන්නට හේතුවක් කෙන දැන් එක ර ශරීරයේ හිතිබෙන ප්‍රසාධව රූපය ප්‍රසාධ රූප කියක නර පංචක් ප්‍රසාධ කිය නර්තය නෙමේ එකනම කය පිළිබඳව ඇතිවෙන අර පැහැපත් බව කයි පිළිබඳව ඇතිවෙන චවිවර ඇවිවර්ණය පවා ප්‍රසාධවත් කරන්නට පුළුවන් ඒ වර්ණරප උපදවනකොට දැන් සිතිං උපදවන රූප කොට්හසයක් විදිහට අපි බලනකොට අපට දකින්න පුළුවන් ප්‍රධාන රූපයක් තමයි පටව ආපෝතේ ජෝවායෝ වර්ණ ගන්ධ ර සෝජා කියන ඔය සුද්හෂ්ටමක රූපටිකත් ඔකදන තියෙෙන වර්ණන රූපය කෙලදයක්. දොට යම්කිසි සිතක් සිතකින් උපදවනු ලබනකොට ඒ සිතේ තියන ගුණාත්මක භාවයෙන් උපදවනු ලබනේ රූප සිතින් උපදවනු ලබන රපයි සිත්්තට අනුරපී උපදදිනවා. එනිසා තමයි රාග්‍යයක් උපදින කොට කෙනෙකුගේ කයි වෙනස්වවෙන්නේ වේශයක් උපදිනකොට කෙනෙකුගේ කායික ස භාවය වෙනස්වෙන්නේ. ඒවගේ මතමයි මෛත්‍රී සාගත සිත් නැවත නැවත උපදින කොට නවත නැවත භාවිත වෙන කොට ඒ මනස ස්ුවපත්වෙන්න්නේ. ඒ මනස ස්ුවපත් වනොට කායික ස්ුවපත් බව කායික පියකරු බව ලස්සන දකින්න පුළුවන් කමතියෙන්නේ. එනිසා ඒ සිතින් ඒ රූප උපදවන කොට නිකම්ම. ර ප ප්‍රසාධවත්වයක් බවට පත්වනවාඒවගේම අසම් මොල් හෝ කාලංකරෝතිය ඒ පුද්ගලයා සිහි මුලාවකින් තොරව කලුරිය කරන කෙනෙක් බවට පත්ව නවා සිහි මුලාවකින් තොරව කළුරිය කරන ගොඩක්කායට මැරෙනකොට මැරෙන්න්න කිට්ටුවෙන කොට ප්‍රශ්නයක් තියනවා ගොඩක්කායට ඇතිවන තත්ත්යක්තමයි සිහය එක ලෙස නොපවත්තවා ගන්න සිහ එක විදිට තියාගන්නලේ එතවට එක විසර නහම වෙලාවක්කදි බොහොම විසරුණු තැනක පවතින්නේ. එකේක දේවල් හිතන. හොඳට ඔබ කෙනෙක් කසසිීපපු හම රෝහලකෙට යොත්තු ෝහලකට ගහිල්ල බලාාගෙන හිටියොත් බොහෝ වයිසට ගිහිල්ලහරරි බොහෝ රෝගයන්ගිින් පීඩාවට පත්වන පුද්ගලයෝ. ඇන බොහම අධික ේදනාවෙන් පිඩිට වෙලාන්න පුද්ගලයන්ගේ හැසරීම ක්‍රියාකාරකම් දිහා බැලුවහම්. අර හිතේ කරමුණක තියාගෙන ඉන්න පුළුවන්කමක් නෑ නොේ කලබලකාරී සභාවයක් ඔවුන්ගේ චරිත තුළ ඔවන්ගේ ජීවිත තුළ අපිට දකින්න පුළුවන් කමතියනවා. තට මේ ස්භාවය මර්නාසන්න මොහොතක ඕනෑම ගෙනෙකට අත්්‍යෙන්නට වෙන සභාවය. එතකොට ඒ තත්තේ මිදෙන්න පුළුවන්කමතියෙන කාටද. එක මගහරවාගන්නට පුළුවන් කමතියෙනවා කෙනෙක් මෛත්‍ර භාවනාව ප්‍රගණ කරනවවා. එයාට යහපත් සිතුවිලි වලට පමණක් හිත තියාගෙන ඒ වෙලා වි සිහිමුලාාවකින් තොරව කලුරිය කරගන්නට තුල මැරණ එක පවා ඒක හොඳින් කරගන්න තමන්ට පුලුවන් කමතියනවා කෙනෙක් මෛත්‍රයේ තමන්ගේ ජීවිතය පුරාවට ප්‍රගුණ කරනවානම් ඒවගේ මුත්තරින් අපටි විද්්‍යන්තෝ බ්‍රහම ලෝකූඋපගෝහෝතී කියල කියනවා මත් එෙහි මාර්ග පලාදිගමයක් සාක්ෂාත් කරගන්නේ නැති නම් ඒ හේතුව නිසා ඒ පුද්ගලයා ්‍රහ්මලෝකෝප ගෝහෝතයේ බ්‍රහ්ම ලෝකෝත් පත්තේ ලබන බ්‍රහ්ම ෝකෙ උපදින්නටත් ඒකුසේ හේතුවෙන කියැනෙ යම් විදිහකින් එයා මෛත්‍රී දොනයක් ලබාගෙනන්න නම් අර්තත්තේහි හිපදින්නට පවා හේතුවක්ෙනවා. මේ මෛත්‍රී සිතක් මේ එක දවසකදදි විනාඩි පහත්්දාහයක් ඇඩුව කියලන මේ ය යා නිසංස ලැබෙන්නේ අපිඒ ප්‍රගුණ කරලා අපි ඒ ඉතාමත් දැඩි ලෙස පුරුදු පුහුණු කරන දෙයක් බවට පත්වෙනකොට. එතකොට ඒ තුළ අපි උපචාර අර්පනා සමාධීන් නුකදවනකොට. අපිට ඔඒ ආනිශංස ලබන්නට පුළුවන් කමතියනවා. ඒවගේමතමයි. මෛත්‍රීට මෙහා ප්‍රගුණ කරන කෙනකොටත් ඔය බොහෝ ආනිසංසයන්යම්ය මට්ටම් වලින් පූර්ණය කරගන්නට සාධනය කරගන්නට පුළුවන්කම තිරෙනවා. ඒ මෛත්‍රී සහගත සිතක තිබෙන වටිනකම. මෙන මේ විදිහට නොුවනැති පුද්ගලයා විසින් සැලකිය යුතුයි දවේශයහි තිබෙන ආදීනවය ඒවගේ මෛත්‍රී හිතිබෙන ආනිසංසයක් පිළිබඳව. ොට මෛත්‍රීප කිරීම පිළිබඳව ඔහුගේ සිත නැමෙනෝ ඔහුට එෙහි වටිනාකමක් තේරෙන කොට. එවගේම බුදුරජාණන් වහන්සේ දේශේය කියයන දේට නොෙක් අවුරින් ගරහා කල්ල තියෙනවා නේද. බුදුරජාණන් වහන්සේ ශමාදී ධර්මයන් වර්ණනා කළ තියනේ දේවල් පිබඳව අපි විශේෂ අවධානයක් එමු කල්ලා හිතල බලන්නටඕ. බදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන කොහොමද අපි තරහාව කියනදේ පාලනය කරගන්නට ඕන කියලා විශේෂන් කකචූපමවාගේ සූත්‍ර දේශනාවක් කරම්බලන්නකෝ කකචූපම සූත්‍රයේදදි භාගත වහන්ස දශනා කරනවා දෙපස්ස දගුව ඇතික කිය තක් කරගෙන හොරු ඇවිල්ල තමන්ගේ අතපයේ කෑලි කෑලිවෙල්ලට ඉරණ කොට ඒ කෑලි කෑලිවෙලට ඉරණ තැනදිීත් කෙනෙකොටට ද්වේශයක් කටග නැතිවිදිහ තමන්ග හි ත පවත්න්න පුළුවන්න්නං එයා තමයි මහනන මගේ අවවාදය කරන කෙනා. එතනදි නමුත් තරහාව උපදවන වනම් ඔහු මගේ අවවාදය කරන කෙනෙක් නෙමේ කියලා. තුට බුදුජාණන් වහන්සේගේ අවවාදය කරන බුදුරජාණන් වහන්සේගේ මග යන බුදුරජාණන් වහන්සේගේ නිෙවැදි ශ්‍රාවකෙක් වෙන වනම් හිතන්නක අපිට මොනතරං ඉවසීමක් ඒ තැන්වල තියෙන්න්නට ඕනිද කියලා. ලෝකෙ ස්භාවේ තමයි අලාභේදී ගැටීම කියනදේ. ඒවගේම ලෝකෙ ස්භාවේ තමයි කෙනකුගේ ප්‍රිය වචනය හි සතුට වෙලා අපප්‍රිය වචනය හි ගැටීම කියනද මේ සභාවේ ලෝකෙ හැමදාම පවත්නාස්භාවය ඉතිං අපි බුද්ධස්්‍රාවකය විදිහට අපේ සාමාන්‍ය සභාවයක් ඒක නං එනඒක යුතු නැහැ අන්න නිසා තමයි අපි හිතේ මෛත්‍රිය කියනද අපි ප්‍රගුණ කළ යුතුවන්නේ තව දුරටත් වඩ වඩාත් අපි හිතේ මෙත්තා සහගත සත් සිතුවිලි ඇති කරගතයුත්ත දවේශයක් කවදාවත් කාටවත්ය යහපතක් සිද්ධ කරලා නෑ තරහාව කියනද කාටවත් කවදාවත් යහපතක් කල්ල නෑ දවේශෙන් අභිභූතව වනකොට දේ මිනිස්සුන් හිත් ැහිලයනකොට මනිස්ු එක සාධාරණී කරණය කරගන්න ගොඩක් දේවල් හිතන්න පුළො ඇැබයි ගොඩක් දේවල් හිතුව කියල එක සාධාරණය කරණය කරගන්න කොතනකදිවත් දේශය කියන දේ භාගිතුන් වහන්සේ වර්ණනා කරපු දෙනක් ඇත්ත නෑ නිසා දවේශය කියල කියන්නේ පාපක ලාමක අකුසල ධර්මයක් මයි එක එක මහා විශාල වන දෙයක් එම නෙමේ තරහාවකින් දෙකි තාම ලාමක දෙයක් එක ඉතාම දුර්වලයන්ගේ ස්තියන ස්භාවයක් එවගේ මහා සත්ත කියල කියන ගුණේකින් යුත්තු පුද්ගලයක් ගැ දැක්වෙන මහා සත් සත්ව කියල කියන ම සත්පුරුෂ ගුණේෙන් යුක්ට සත්වය ලෝකී නවා එයයිගේ ස්භාවේ තමයි ඉවසන්නට නොහැකි තැනදිත් තිවසනෝ තමන්ට අයහපතක් කරනකොටට අයහපත් කරන්නා පිළිබඳව වඩාත්තිවසන එ ඉතාම වැඩුණු සිත ඇති බෝධිසත්වාදී උත්තම චරිතයන් තුළ විදහා දැක්වෙන උත්තරීතර ගුණාං ගැක්ටමයික නැත මිනිස්සුසාමා්‍යමනුස්සෙක් මන්ට අලාභ වෙනකොට තමන්ට කෙනක් යහපතක් කරනකොට තමන්ට පීඩා කරනකොට ඒ තැනකි ඉවසන්නේ නෑ හැබැයි එතනද තිවසගෙන අනිත්ගෙනගේ යහපතම කැමැති වෙන කියලා කියන්නේ පුද්ගල හඳුන මහසත් එ පුද්ගලය මහසත්පුරුෂයෙක් එ පුද්ගලයා ඉතාමත් වටිනා ශ්‍රේෂ්ඨ මනුස්සේ. එතට මෙන්න මේ ආකාරයට අපිත් එබඳුඌූ තත්ත්වයක් අපේ මනස තුළ උත්පාදනය කරගන්නට උත්සහවත් වන්න ඕන. එට මෙන්න මේ විදිහට අප මෛත්‍රීහිතයන ස්භාවය ෛත්‍රයහි තිබෙන වටිනාකම මේ දේවල් තේරුම් අරගෙන අපි මෛත්‍රී භාවනාව කිරීම සඳහා ප්‍රායෝගිකෝ අපි සහවත් වෙනකොට මෛත්‍රී භාවනාවහි තිබෙන පළමු පියවර තමයි. හළමවෙනි පියවර තමයි අපි මෛත්‍රී භාවනාව සිද්ධ කරන්නේ සෙල්ලම තමන්ට දැන් ඇත්තටම කොතනකදි බුදුරාණන් වහන්ස දේශනා කරන්න නැ මන්ට මෛත්‍රී කරන්න කියලා. තමන්ට මෛත්‍රී කරන්න කියල දශනා කරන්න නකද තමන්ට මෛත්‍රී කරගැනීම කොතනකදිව අවශ්‍යවන්නේ නැති නිසා. එ ඇයි මේ කිව්ේ තන්ට මෛත්‍රී කරගන්නට කිය නැවත කිවයයි. මේ නැවත තමන්ට මෛත්‍රී කරන්න කියලා කිව්වේ ඒ තමාව ආදර්ශයට ගන්න ට ආදේශකයක්තිය තබා ගැනීමට වශ්‍ය නිසා. එනිසා භාවනාව ප්‍රායෝගිකව අපි භාවිතයට ගන්නකොටට පළමුුවෙනටම අපි ඒ භාවනාවදී අපි සිදුකරනු දේ තමයි අපි තමන්ට මෛත්‍රිය සිද්ධ කර ගැනීම. තමන්ට මෛත්‍රී කරගන්නවා. එතකොට ඒක විවිදධ ස්වරූපෙන් අපි මෛත්‍රිය කියන දේ ප්‍රගණ කරන්නට පුළුවන් අහන් අවේරෝමි මම වෛරනැත් එෙක්වම්වා. මේ විදිහ අප අපිට මම නිදු පවනී රෝගි බවසෝපත් බව ඇත්තෙක් ෙන්වා එවගේ සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙන්වා එක තම සුවසේ තබාගන්න තමන්ට මෛත්‍රී කරගන්න පුළවා හැබැයි මෙතැනදි මට අපේ මෛත්‍රය පිළිබඳව කතා කරන්න ඔබ දැනට හඳනාගෙන තිබෙන වචන ටිකේ විදිහට මේ විදිහට පැහැදිලි කරගෙන යන්න අපිට ඒ මෛත්‍රී භහවනාව ගොඩක් දෙනෙක් අද පුරුදු කලාාට ඒක හුදු වචනමාත්‍රයකට පමණක් සීමාකරගෙන තියනවා. එකගැන ම නිදුක්වෙන්වා නරෝගවෙන්ම සෝපත් එම්මවා දුකෙන් මිදර්ම එමනැත්තං පාලිවෙෙන් හෝ ඒක තියාගෙන තියෙනවා ඒවාක්කේ දිහට වචනටික් විදිහයට කටපාඩන් කරගෙන කියාගෙන කියගෙන ඒක වචනටිකක් විතර සමහරලාවටඒ අපි බෝම ලස්සනට සජ්්‍යහයිනා කරන දෙයක්. ඒ පටිගත කිරීමක් කරලේඒ පටිගත කිරීමත් එක්ක අපේ හිත තබාගෙන ඉන්න. සිත එකක වෙන්න පුළුව අගේ වගේ දයකින් නත් හැබැයි එක මෛත්‍රයේ නෙමේ ඒ මෛත්‍රයේ නෙමේ. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ එක නේ. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ ඒ තමන්ට එතාම ප්‍රායෝගිකව භාවිත කළ හැකි ඉතාම වටින ඒ කළ යුතු ක්‍රමයට කර කළ යුතු භාවනාව. ට එනිසාතමයි පළමුුව තමන්ට මෛත්‍රී කළ යුතුයි කියලකිවේ තමන්ට මෛත්‍රීකල යුතුවෙන්නේම් ැ ම නිදුක්වෙම්වා කියලා හිතනකොට. ද කෙනකටඒ වචනමාත්‍රයක් බවට පත්තන්න පොැවැව වචනයෙන් ඔබට ගිහිල්ලා තමන් තමන් පිළි බඳෝම කල්පනා කල බලන්න මම දුක්විඳින් නාකමැති ම දුග ටකමැතියනි. අනේඒ කිසිීම දුකක් මාකරා නොපැමිණේවා. මම නිදුක්වෙම්වා කියලා ඒ පොඩ්ඩක් ඒ මේ අර වචනය විදිහට නැතිව ඒක අභ්‍යන්තරයෙහි තිබෙන හැඟීම විදිහට. එක හිතට කාවදින්නට සලස්වන්න. තමන් දුකට අකමැති බව ඒ දුකට අකමැති ස්භාවය නිසාම අේ මම දුකටපත් නොවේවා මත සැපසාහගත බව පමණක් තැබේවා මම නිදුක්වෙම්වා කියන ඒ සිටවිල්ල තියන්න. ඊට පස්සේ මම නිරෝගෙන්වා කිය මම ලෙඩවෙන්න කැමති නෑ ලෙඩවුන ම දුකයිසා මම ලෙඩ නෝවන කෙනෙක් වෙනවනං අනේ නිරෝගි භාවේ මට ඇතිේ කියන්නේ පිළිබඳව මදයකට පත්වන්න හරි නිකං අර ප්‍රාර්ථනා කිරීමක් විදිහට වගේ නෙමයි මේ කතාව මේ කියන් මේක කියන්නේ ඉසල්ලම තමන්ග ස්භාවය තමන්ට හොඳින් ්‍යවස්ථාපනය කරගන්න තමයි තමන්ට මෛත්‍රී කරණි කෙල් මේක ගොඩා හැමවෙලේම කළ කර යුතුවේ නනෑ භාවනාවක් පටන්ගත් තහම භාවනාවෙදි මේ ආරම්භක අවස්ථාවදි පමණක් මේක සිදු කළ යුතු දෙයක් මුලින්ම අපි මේක ්‍යවස්ථාපනය කිරීමට පස අපිට පුළන්ගේ පතුරුවන් තකට දැන් මෙන්න මේ තමන් මූලේ කරගෙන තමන් ආදේශකය කරගෙන පිඉස්සෙල්ලම තමන් නිදුක් බවට කැමැති නිරෝගි බවට කැමැති බව එවගේම සුවපත්වීමට දුකින් මිදීමට ඇති කැමැත්ත සුවසේ තමන්ගි ජීවිතය පරිහරණය කරන කෙනෙක් බවට පත්වීම කියන මේ වගේ කරුණු පිබඳව මම ිබඳුූ ස්භාව ඇත්තෙක්වෙම්වා කියලා හොඳින් ්‍යවස්ථාපන කරගන්න. අනිත්ත අයට මෛත්‍රී කරන්නට පෙළබෙන්නේ. අනිත්තායට මෛත්‍රී කරන්නට පෙළබෙන කොට. අපිට පළමු පියවර හැටට පුළුවන් කමතියනවා. පොදුවේ මෛත්‍රී කරන්න. පොදේ මම වගේම සියලෝම සත්වයෝ. දැන් ඒකාර වචනයයට ඉත රක්්නෙමේ. අපි හිතිං හිතනවා මම යම් විදිහකින් සුවපත් බව කැමතිනම් ලෝක හැම සත්වෙක්ම තිරිසංගත සත්වයන්ගේ ප්‍රේතලෝකාදීයල ඉන්න අයගේ ඉඳලම මේ ලෝක ජීවත්වෙන ඕනෑම සත්වය ඕනෑම මනුස්සේ ෝනෑම ප්‍රාණයෙක් ඒ අය කැමතිනෑ දුකට පත්වෙන්න ඒ අය කැමති නිදුක් බවට ඒ අය කැමැති සුවයට අනේ ඒ අය නිදුක්වෙෙත්වා. දැන් තමන් වගේ තමන් කැමති බව තමයි ආදේශ කරන්න අනිතයි අන්න ඒකට තමයි ඉස්සල තමන් පිළිබඳව බලලා ව්‍යවස්ථාපනයක් කළේ එතට තමං පිළිබඳවා පිට ඇති වුනාානං ක්‍රමයක් මම නිදුක් වෙම්වා කියලා මංවගේ ම අනිස් සත්‍යය කැමති දුදුක් නැති බවට ඒ සත්වය කවුරුත් කැමති නැහැ දුකට අනේ ඔවුන් කරා කවදාවත් දුක නොපමිනේවා ඔවුන් දුක් නොවිදිනවනං ඒ දුක් නොවිදින තත්ත්වය ඔවුන්ට ලැබේවා අපි ඒ සත්තුට ෛත්‍රී කරන ඔවන් නිදුක්වේ නිදුක් වෙත්වා කියලා සියලු සත්ත්‍යයන්ට දැම පොදුව කරන්න මෙකෙද අරමුණු කරන්න ඇවිි පුද්ගල වසේ එවගේම ඒ අයට නිරෝගිවේවා සෝපත්තේවා දුකෙෙන්මිදේවා සුවසේ තම ආත්මභාවේ පරිහරණය කරන්න ඕ වෙත්වා කියලා අපි මේ විදියටඒ සත්තුවන්ට සියල්ලන්ටම පොදුවේ මෛත්‍රී කරනවා. මෙතමයි මෛත්‍රයේ භාවනාවකදී අපි සිදු කරනු ලබන පළමු පියවර හැටියට අප සිද්ධ කරනද. තමයි පලවෙෙනනි අවස්ථාව. ඊට පස්සේ අපිට පුළුවන් මේක තවදුරටත් දියුණු කරගෙන යන්න. මෛත්‍රී භාවනාවවිදියට තවදුරටත් මට දියුණ කරගෙන න්න පුළුවන් කමතින. කොමුද මෛත්‍රී භාවනාව තවත් දියුණු කරන්න. අපට පුළුවන් ඊට පස්සේ පුදගල වසයෙන් වදන්න පුද්ගල වසයෙන් වඩන කොට කසි සේත්ම මෛත්‍රී භාවනවිදි ඊළඟට තමන්ට මෛත්‍රී කරගෙන සුදුසු නැහෑැ. තමන් ඉතාමත් කැමැත්ති තමන්ට ඉතාමත් ප්‍රියමනාපවන එකන්නේ අ රාගාදීවසයෙන් හෝ සභාග පුද්ගලයින්ට මෛත්‍රී වැඩීම කරන්න නැහැක යුතු නැහැ. එකන්නේ දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම තමන්ට ඉතාම කැමැත්තක් තියෙන ඒවගේ කෙනෙක් දැන් ස්වාමිය බිරිඳට මෛත්‍රී කරන ඉස්සල්ලම් බිරිඳ ස්වාමියට මෛත්‍රී කරන ැ යම් පේම සම්බන්ධයක් පවත්වන කෙනෙ එක පිරිමි කන ගැනකනනාට මෛත්‍ර කරන ගැනුෙන පිරිමි කෙනට පෙරලා මෛත්‍රී කරන වගේ දෙවැනි අධේදඒක තාගන්න නැහ අපි ඊළඟට මෛත්‍රී කරන්නන්නේ ඉතාමත් ගරුටහනයේ පුද්ගලයකට ගරුටහනය පුද්ගලේ ගත් ගරුතැන්හි තබන තන් ගුරුවරෙක් වන්නට පුළුවන් දෙමවුපියන් වන්නට පුළුවන් තමන් ඉතාම ගරු කරන ඒ වගේ කෙනෙක් පිළිබඳ අපි අදහස තබල මම වගේම මගේ ගුරුවරයා අනි නිදුක්වේවා එයා නීරෝගි වේවා සෝපත්තේවා දුකෙන් මිදේවා සුවසේ තම ආත්ම භභාවය පරිහරණය කරන්නෙක් වේවා කියලා අපි ඒ පුද්ගලයට මෛත්‍රී කරනවා. එතුවට ඒ පුද්ගලය වගේ මගේ එබඳු සියල්ලන්ටම අපි මෛත්‍රී කරනවා. ඊට පස්සේ අපි එතනින් එහාට ගෙහිෙල්ල අපි අතිප්‍රය මිත්‍රාදීන් ගන්න. තමන් යාලු යහළුවෙකුට මෛත්‍රී කරනවා. තට යහළුවෙකුට මෛත්‍රයේ අපිට මෛත්‍රී ිත පතුරුවන්නට පුළුවන් කමතියෙනවා. එවගේම අපිට ඊට පස්සේ එතනින් එහාට ගයාාම අපිට පුළුවන් කමතියනවා අමනාපසාහගත වයිරී පුද්ගල ගුණන්න මෛත්‍රයේ පතුරුවන්න පුළුවන් කමතියනවා මේ පිවෙලින් කරෙන නකොට අතන් එනෙකොට වරී පුද්ගලෙක් පිළිබඳව පවා අපිට අවයිරී සිතුවිලි ජනය වෙන්න පටන් අරගෙන තියෙන් OK කපාරම අපි තරහගේපු මනුස්සේක් පිළිබඳව අපි මෛත්‍රී කරන්න පටන්ගත්තොත් එහෙම තෝට ෛත්‍රී වැඩෙන්න්නේෙනෑ තොටු දේශය කියනදේ යටපත් කරගෙන මෙන්න මේ විදිහයට අපි මෛත්‍රී සහගත සිතුවිල්ලි අපි නවත නැවත ජනය කරගන්නට අවශ්‍ය කටයුතු අපේ ජීවිතය තුළ අපි සම්පාදනය කරගන්න ටෝනෙ. එම නැතිවුණොත් මොකද වෙන්නේ එම නැතිවුණු සිද්ධ වෙන දේ තමයි අපිම දන්නන්නේ අපේ හිත භාවනාවෙන් එලියට ගිහිල්ලලා නොයෙක් විතර්කවලට ගිහිල්ල තියෙනවා. එනිසා මේ දේ අපි ඇති කරගන්නට ගොඩක් හාත්පස කරුණු තව සකසාගන්නට අවශ්‍යයි. හැබැයි භාවනාව කියන දේ ප්‍රායෝගික මට්ටම ඔබ ඉස්සල්ල පුරුදු පුහුණු කරන්න මේ මට්ටමේ ඉඳලා. ඒගැන වචන ටිකක් විදේට පාඩන්කරගෙන හිතාගෙන හිතාගෙන න්නේ නැතිව. බොහොම හොඳට කල්වේලා අරගෙන තමන්ගේ සභාවය පිළිබඳව මෛත්‍රී කරලා ඒ සභාවේම අර කියපු විදිහට සියලු සත්වයින්ට පළමු දේශ කරන්න ට පස්සේ පුද්ගල විදිහෙට අපි කතා කරපු විදිහට ඔබ මෛත්‍රී කරන්න අන්න ඒ විදිහට මෛත්‍රී කරලා මෛත්‍රී කියන එක පළමු ස්භාවය තබන්න උස්හාවත් වන්න එතට එතමයි මෛත්‍රී භාවනාවේ පළමු පියවර අපි ඒකත් එක්ක ඔබ ඒ එක භාවනා කරනකොට ඔබට ලැබෙන අත්දැකීමම් සහ බඳු සභාවය එෙක්ට ි ඉදිරියටත් තෞදරටත් මෛත්‍රයේ පිළිබඳව කතා කරමු හැබැයි ඔය මට්ටම ඔබ වහා පත්තෙන තත්ත්වයක් බවට පත්කරගන්න එතකොට මෛත්‍රයේ පිළිබඳව මෛත්‍රී සිතුවිලි පිළිබඳව ඔබට තේරුම් ගන්නට පුළුවන් කම ලැබෙයි. එතකට කය වචනා දෙයිම් පවා ඔබට මෛත්‍රී සහගත හැඟීම් තමයි ප්‍රකාශනයට පත්වෙන්න්නට ඕනි හැසරීම පවා මෛත්‍රී සාගත වේතුයි. එතකොට තමයි ඒ මෛත්‍රියය ජීවිතයට ප්‍රතිබද්ධ වෙලා දියුණුවන දෙයක් බවට ඉතින්ඒ පළමු පියවර තබලලා ඊට පස්සේ අපි මෛත්‍රයේ පිළිබඳව තවත් සාකච්ඡා කරමු. තිං කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම සද්ධර්මශ්‍රවනය කරගෙන යොනිසු මනසිකාරය පත්තල වටිනා කුසලයක් සිත කරගන්න යදනා මේ සියලු කුසලයන් අපි අනෝදන් කළ යුතුවයට අනමෝධන් කරමු. පළමුුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කළ අවසරයි මාංකඩලු දස්සන සාාවවින් වහන්ේ මාංකඩ නඳදරත්තන සාවින් වහන්සේ ඇතුළ ඒසාමවින් වහන්සේට නිදුක් නේ රෝගිස්සෝත්බව ලබාගෙන මාමහ නිවනිින්ක් සැසින්නටම මේ කුසලේ හේතුප නිශ්‍රේම වේවා කියලා ්‍රාර්ථනා කරනවා. එවගේ සීලු දෙවියන්ටත් අපිපින් අනමෝදංකරම ෂ්ඨකාරක ස්ථානාදිග්‍රහිතාදී සියලු දෙවගන සමෝහයා මේ පින්ං සතුටින් සාධනාදයෙන් අනමූදංනු ල බත්වා දෙවියන්ට මේ පින් අමාමහ නිවනිින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධහූ කියල දෙවියන්ට පින්දින්. එවගේම මෙයි නමවන දිනට ජන්මදිනය සිහිපත් කරපු, ගරුණීලකු සාමින්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ධර්මශ්‍රවනය කළ ඔබ සෑම සිලු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නීරෝගී සෝපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන අමාමහනිවනිින් සැනසීම පිනිසම ඒත් උපනි ශ්‍රේමවේවා කියල සාධහූ කියල පින් අනුමෝදන්වන්න හැම දෙනට තෙරුවන් සරන්නයි.